हाई फ्रेंड्स दिदास दोलहे दी रिलीज़ द ब्रास टीपॉट तमाई अपि अद बलन्ने इतिन ओया तामत अपे चैनल एकट अलुत केनेक नम अपि सब्सक्राइब करन्न हेमोटम बलन्न शेयर करनवा वगेम ओयालगे अदास कमेंट करन्नत अमतक करन्न एपा हरी अपि दैन यमु मूवी एकट मूवी के स्टार्ट पेनवा अतीत एंदलाती चिट्र टिका इतिन मे हेम चिट्रेकम अति तेपोच्य तीयनवा अतीत चिट्र वलतीयन मे तेपोच्य मुखाद कीला दनगान अभी मूवी के बलमु मे इन एलिस एलिस के हस्बैंड तमाय जॉन देना अडु वयसिन्म स्टडी नतर करला मैरिड करपु कपल एकक इतिन ए निसाम मे देनट दैन मुदल प्रश्न नम अडुवक नैतुवम एनवा දැන් මේ ගෙදර උයන්න වුණත් මුකුත් නැතුව තමයි ඉන්නේ. ඉතින් එහෙම තිබුණා දෙන්නගේ ආදරේ නම් කිසිම අඩුවක් නැතුව තියෙනවා. ඉතින් උදේ නැගිටලා ජෝන් යනවා ජොබ් එකට. හැබැයි ජෝන් යන්නේ පරක්කු වෙලා. මේ වෙලාවේ මේ කපල් එකට ජීවත් වෙන සල්ලි නැති නිසා ඇලිස් යන්න ලෑස්ති වෙනවා ඉන්ටර්විව් එකකට. මොකද ඇලිස්ටත් ඕන ජොබ් එකක් කරලා දෙන්නටම ගොඩ යන්න. ඉතින් ඇලිස් ඉන්ටර්විව් එකට ගිහිල්ලා ඉන්ටර්විව් බෝඩ් එක ඉස්සරහා කතා කරන විදිය ගෙදරදී ට්‍රේනින් වෙලා තමයි යන්නේ. इतिन जॉन हरियर जॉब कराने नहें कस्टमर्स लाट कथा कराने दाने नहें कीला जॉन के बॉस जॉन ने बानी नवा एहम मु कट करला पेने नवा एलिस यानो इंटरव्यू एकट एत इंटरव्यू एके दी एलिस के डिग्री एक वगेम एक्सपीरियंस एक जॉब एकट मादी कीला एलिस जॉब एक देन बह किये नवा एहम मु एलिस गेदर आविला थवा जॉब तीन एडवर्टीजमेंट का बला दी गेदर अट एनवा मे आई नतर वेला इन गेदर आई तिकेना एने कुली आरान्यान एतमाय अर्नी इतिन जॉन टात एलिस टात अर्नी ट කුලිය දෙන්න බැරි වෙනවා මොකද මේ දෙන්න හොඳටම සල්ලි වලින් පහලට වැටලා තමයි ඉන්නේ ඒ කොහොම වුණත් මෙතනදී ඈනි ඇලිස් දිහා ටිකක් නරක විදිහට බලලා ඇලිස් දෙන චෙක් එකක් අරන් යනවා ඉතින් ට්‍රැවෙලා ජෝනුත් ඇලිසුත් එයාලගේ හයි ස්කූල් එකේ යාළුවෙකුගේ පාටි එකකට යනවා පාටි එක ඇතුළට ගියාට පස්සේ තමයි මේ දෙන්නට තේරෙන්නේ එතන ඉන්න අනෙක් යාළුවෝ ගොඩක් වටින ඇඳුම් ඇඳගෙන පාටි එක එන්ජොයි කරනවා කියලා ඒත් මේ දෙන්න සාමාන්‍ය විදිහට ඇඳුම් ඇඳගෙන ගිය නිසා දෙන්නටම ලැජ්ජා හිතිලා පාඩුවෙ ඉද්දි ඇලිස්ගේ යාළුවා ලුවිස් හම්බ වෙනවා ලුවිසුත් ඇලිස් වගේම ලයිෆ් එකෙන් හොඳටම වැටලා ඉන්නවා වගේම හොඳ මිනිස්සු අවසානයේ ඡාය ගන්නවා කියලා ලුවිස් කියනවා ඒ කොහොම වුණත් පාටි එකේදී ඇලිස් ජෝන් දෙන්නම හොඳට එන්ජොයි කරලා ගෙදර එනවා උදේ මේ දෙන්නටම හොඳටම අමාරුයි දෙන්නම ඕනවටත් වැඩිය රෑ ඩ්‍රින්ක් කරන් තමයි ගෙදර ආවේ ගෙදර උයන්න මොකුත්ම නැති නිසා මේ දෙන්න පිටත් වෙනවා උයන්න බඩු අරන් එන්න කඩේට යන්න ඒ යන මගදි තමයි කලින් දවසේ ඉන්ටර්විව් එක ඇලිස් ෆේල් වුණා කියලා ජෝන්ට කියන්නේ මේ විදිහට මේ දෙන්න කතා කර කර යද්දි මෙයාලගේ වාහනේ ට්‍රක් එකක වැදිලා ඇක්සිඩන්ට් වෙනවා මෙතනදී මේ දෙන්නටම වගේම වාහනයටත් වැඩිය ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඉතින් ජෝන් මෙතනට ආව පොලිසියෙක් කතා කරද්දී ඇලිස් දකිනවා පරණ බඩු විකුණන්න දාලා තියෙන කඩයක්. එතනදී එක ආච්චි කෙනෙක් බැරල් එකක් ඇතුලෙන් තේපෝච්චියක් අරන් යනවා ඇලිස් දකිනවා. මේ දේ දකිනවත් එකම ඇලිස් යනවා මේ කඩේ ඇතුළට. මෙතන තියෙන බඩු දැක්කහම ඇලිස්ට මේ දේවල් දැකලා ආස හිතෙනවා. ඉතින් ජෝනුත් මෙතනට ඇවිල්ලා ඔයා එහෙමනම් මේ දේවල් බලලා එන්න කියලා එළියට යනවා. මෙතනදී මේ වයසක ආච්චිගේ ලෑන්ඩ් ලයින් එක රින් වෙන නිසා ආච්චි කෝල් එක ආන්සර් කරන්න යද්දී ඉඳලා ඇලිස් ආච්චි ගෙනල්ලා තියලා තිබුණ පිත්තල පාට තේපෝච්චියත් අරන් මෙතනින් පැනලා යනවා. ඇත්තම කිව්වොත් ඇලිස් මේක මෙතනින් හොරකම් කරනවා. තේපෝච්චියත් අරගෙන වාහනයට දුවලා ගිහිල්ලා ඉක්මනටම මෙතනින් පැනලා යද්දී ජෝන් ඇලිස්ට කියනවා ඔයා මේ කරන දේවල් නිසා අපිව පාරට තමයි වැටෙන්නේ කියලා. ඒ කොහොම වුණත් මේ තේපෝච්චිය ගොඩක් ලස්සන නිසා මට ගන්න ආස හිතුණා කියලා ඇලිස් කියනවා. එහෙමම ගෙදර ඇවිල්ලා ඇලිස් රෑ නිදාගන්නෙත් මේ තේපෝච්චිය ළඟින්ම තියාගෙන. ඉතින් රෑ ඇලිස් සීනියක් දැකලා ජෝන්ගේ කම්මුලට ගහනවා. මේ වෙලාවේ මේ තේපෝච්චියෙන් සද්දයක් ඇහෙනවා. අපි බලමු ඒ සද්දේ මොකද්ද කියලා මූවී එක ඉස්සරහ හරි පහුවදා ජෝන් සුපුරුදු විදිහටම ජොබ් එකට යනවා ඒ වගේම ඇලිසුත් හැමදාම වගේ එයාට ජොබ් එකක් හොයනවා එහෙම හොයද්දී වේකන්සි එකක් තියෙනවා දැකලා ඇලිස් කෝල් එකක් ගන්නවා මේ වෙලාවේ ඇලිස් ඉන්නේ කොන්ඩෙන්ස්ට්‍රේට් කරන ගමන් එතනදී ඇලිස්ගේ කොන්ඩෙන්ස්ට්‍රේට් කරන මැෂින් එකට පිච්චෙනවා මෙන්න මෙතනදීත් ආපහු අර තේපෝච්චියෙන් රෑ වගේම සද්දයක් ඇහෙනවා ඉතින් ඇලිස් පෝච්චිය ඕපන් කරලා බලද්දී දකිනවා ඇතුලේ ඩොලර් තියෙනවා මෙතනදී ඇලිස්ට තේරෙනවා පෝච්චිය ඇතුලට සල්ලි එන්නේ ඇලිස් එයාවම රිද්ද ගත්තාම කියලා ඉතින් ඇලිස් මොකද කරන්නේ හිතාමතාම එයාව රිද්දගෙන
පෝච්චියෙන් සල්ලියන විදිය බලනවා. එහෙමම කට් කරලා පෙන්නනවා ජෝන්ව එයාගේ බොස් ජොබ් එකෙන් අස් කරනවා. මොකද ජෝන් කස්ටමර්ස්ලාට හරියට කතා කරන්න දන්නේ නැහැ කියලා. ඉතින් ජොබ් එක නැති වුණ ටෙන්ෂන් එකෙන් ජෝන් ගෙදරෙද්දී දකින්න දෙයින් ජෝන් හොඳටම බය වෙනවා. ගෙදර බඩු හැමදේයක්ම පෙරලලා දාලා සාලේ ලේ පැල්ලමුත් තියෙනවා. ඇලිස් ඇඳ උඩට වෙලා ලේ පෙරන් නිදාගෙන ඉන්නවා. ඉතින් මේ දේවල් උනේ කොහොමද? කවුරු හරි වට කරදර කරන්න ආවද කියලා ජෝන් හොඳටම බය වෙලා ඇලිස්ගෙන් අහද්දී ඇලිස් hina වෙලා කියනවා මම පඩිපෙලේ ලිස්සලා වැටුණා කියලා. ඉතින් මෙතනදී ඇලිස්ට ජෝන් කියනවා මගේ ජොබ් එකෙන් මාව අස් කරා ආපහු ජොබ් එකක් හොයාගන්න බැරි වෙයි කියනවා. ඉතින් මේ අවුලෙන්ම ජෝන් ඉද්දී ඇලිස් තේ පෝච්චිය ගෙනල්ලා ජෝන්ට දෙනවා. ඒ වෙලාවෙත් ආපහු අර සද්ද එනවා මේ තේ පෝච්චියෙන්. මොකද මේ තේ පෝච්චිය අයිති අයට හිතට වේදනාවක් දැනුණහමත් මේ අයට රිදුනහමත් තේ පෝච්චියට සල්ලි එනවා. ඒත් ඇලිස් දැනට දන්නේ රිදුනහම විතරයි මේකට සල්ලි එන්නේ කියලා. මෙතනදී ඇලිස් ජෝන්ගේ කනට පාරක් ගහලා තේ පෝච්චියට සල්ලි ඇවිල්ලා කියලා පෙන්නුවා. ජෝන් මේක ෂුවර් කරන්නේ නැහැ. ජෝන් කියනවා ඔයා මේකට කලින් සල්ලි දාලා තියන්න ඇති කියලා. එතනදී තේ පෝච්චිය ළඟින් තියාගෙන ජෝන්ට ආපහු ඇලිස් ගහනවා. මෙතනදී තේ පෝච්චිය ආපහු සද්දෙන් සල්ලි උඩ යනවා මේ දෙන්නම දකිනවා. දැන් ඉතින් දෙන්නම දන්නවා මේ තේ පෝච්චිය ළඟ ඉන්න කෙනෙක්ට වේදනාවක් දැනුණොත් තේ පෝච්චියෙන් සල්ලි ලැබෙනවා කියලා. ඉතින් මේ දෙන්නම ඒ අයට රිද්ද ගන්න පටන් ගන්නවා. දැන් ජෝන්ගේ ජොබ් එකක් නැති වෙලා නිසා මේ දෙන්නට මේ ලැබුණ දේ ගැන සතුටින් තමයි ඉන්නේ. මේක දෙවිය දුන්න තෑග්ගක් වගේම මේ ඉන්න ගෙදරින් අපේම කියලා ගෙදරකට යමු කියලා ඇලිස් කියද්දී ජෝන් කියනවා මේකේ අවසානේ ගොඩක් නරක වෙන්න පුළුවන් කියලා. ඒත් ඇලිස්ට නම් ඒ දේවල් නරක විදිහට වෙයි කියලා හිතන්නේ කිසිම වමනාවක් නැහැ. ඇලිස්ට ඕන විදිහට දැන් සල්ලි ලැබෙන නිසා ඇලිස් ගොඩක් සතුටින් තමයි ඉන්නේ. ඉතින් පහුවදා ඇලිස් අවදි වෙලා බලද්දී ජෝන් වගේම තේ පෝච්චියක් නැහැ කියලා ඇලිස් දකිනවා. එතනදී ඇලිස් දකිනවා ලෙටර් එකක්. ඒකේ තියෙන්නේ මේක නරක අවසානයක් වෙන්න පුළුවන් කියලා. ඒ නිසාම ඇලිස්ට තේරෙනවා තේ පෝච්චියත් අරන් ජෝන් ගෙදරින් ගිහිල්ලා කියලා. ජෝන් මේ තේ පෝච්චියත් අරන් යන්නේ ඇලිස් මේක හොරකම් කරන්න ආව තැනටමයි. ඒත් ඒක වහලා නිසා ජෝන් යනවා පරණ බඩු වෙන්දේසි කරන ඇඩ් ප්ලේ කරන තැනකට. එතනදී ජෝන් කියනවා මේක මට ලැබුණේ යකඩ බඩු කඩේකින් කියලා. මේ විදිහට බොරු කියලා ජෝන්ට මේ තේ පෝච්චියට ඩොලර් 5000ක් දෙනවා කියලා කියනවා. ඉතින් මේ ඇඩ් එක ටීවී එකේ ප්ලේ වෙනවා. ඩොක්ටර් ලීලින් බලන් ඉඳලා තේ පෝච්චිය තියෙන තැන මැප් එකේ මාක් කරනවා. ලීලින් කියන්නේ අද්භූත විද්‍යා සමාජයේ එහෙමත් නැතිනම් පුරාවස්තු ගැන හොයන කෙනෙක්. ආපහු තේ පෝච්චියත් අරන් ගෙදර එන ජෝන්ට ඇලිස් කියනවා අපි මිලියනයක් හොයලා මේක නතර කරමු කියලා. එහෙම කියලා ආපහු මේ දෙන්නා රිද ගන්න පටන් ගන්නවා. දෙන්නා ගෑස් එකට අත පුච්ච ගන්නවා. ජෝන් එයාගේ දතක් ගලවනවා. ඇලිස් ටැටු එකක් ගහනවා. රෑ මේ දෙන්නා වේදනාකාරී විදිහට ලිංගිකවත් එකතු වෙනවා. මේ හැම දෙයකින්ම තේ පෝච්චිය සල්ලි පිරෙනවා. මොකද මේ දෙන්නට වේදනාවක් දැනෙන නිසා. ඉතින් මේ දෙන්නා මෙහෙම දේවල් කරලා වේදනාවක් දැනිලා කෑ ගහන නිසා අහල පහල ඉන්න අයත් බලන් යනවා මේ මොකද කියලා. පහුවදා මේ දෙන්නා යනවා ඇලිස්ගේ අම්මගේ ගෙදර. ඇලිස්ගේ අම්මා නම් ජෝන්ට වැඩිය කැමති නැහැ. එහෙදි අම්මා අහනවා ජෝන් කරන පොඩි ජොබ් එකෙන් කොහොමද මෙච්චර ලොකු ලාභයක් ලැබුවේ කියලා. ඉතින් තේ පෝච්චිය ගැන අම්මා මුකුත් දන්නේ නැති නිසා මේ දෙන්නා කියනවා අපි ආයෝජනය කරා. ඒකයි අපිට ලාභයක් ලැබුණේ කියලා. එහෙම ඉඳලා ආපහු මේ දෙන්නා ගෙදර ඇවිල්ලා ඉද්දි ගෙදරට එනවා තේ පෝච්චිය හොයන් සහෝදරයෝ දෙන්නෙක්. ඒ අය ජෝන් ටීවී එකේ දැම්ම ඇඩ් එක ප්ලේ වෙනවා දැකලා තමයි මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ දෙන්නා කියනවා ඒ අයගේ ආච්චි ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව මේ පෝච්චිය රැකගත්තා. ඒත් ආච්චි දැන් මැරිලා. ඒ නිසා තේ පෝච්චිය දෙන්න කියලා ජෝන්ට හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් ජෝන්ට ගහද්දී තේ පෝච්චියට සල්ලි එනවා. මේ වෙලාවේ ඇලිස් කියනවා අපි ඒ තේ පෝච්චිය විකුණුවා. මේ තියෙන්නේ විකුණලා ගත්ත සල්ලි කියලා ජෝන්ට ගහද්දී පෝච්චියට ආව සල්ලි ටික මේ අයට දීලා පිටත් කරනවා. ඉතින් මේ පුදුම හිතෙන තේ පෝච්චිය මොකද්ද කියලා දැනගන්න මේ අය යනවා ලයිබ්‍රරි එකකට. ගිහිල්ලා හිස්ටරි ගැන තියෙන පොත් හොයද්දී මේ අයට හම්බ වෙනවා ඉන්ද්‍රජාලික වස්තු ගැන පොතක්. ඒ පොත බලද්දී දකිනවා මේ පිත්තල තේ පෝච්චිය ගොඩක් පැරණි වගේම අසාමාන්‍ය බලයකුත් තියෙනවා කියලා. ඒ වගේම ඇලිස් දකිනවා මේ තේ පෝච්චිය තියන් ඉන්න අය අතීතයේ සුවිසයිඩ් කරන් ඉන්නවා ඇඳලා තියෙනවා. ඉතින් ජෝන් මේක දකිවි කියලා ඇලිස් ඉක්මනට ඒ පේජ් එක ඉරලා අරන් බෑග් එකේ දාගෙන අපි මේ ගැන හොයන එක නතර කරමු කියනවා. ජෝන් මේක තියන් ඉන්න බය වුණත් ඒකෙන් සල්ලි ලැබෙන නිසා ඇලිස් නම් ගොඩක්ම කැමති වේදනාව විඳින ගමන්ම තේ පෝච්චියත් ළඟින් තියන් ඉන්න. එහෙමම මේ දෙන්න යනවා මෙයාලට ලැබුණ මේ සල්ලිත් තරන් වාහනයක් ගන්න. අලුතෙන් ගෙදරකුත් අරගන්නවා ෂොපින් කරනවා.
වෙනවා මේ දෙන්නා ඒ සල්ලි වලින් දැන් ලයිෆ් එක එන්ජොයි කරන්න පටන් ගන්නවා ඒ වගේම මේ දෙන්නා ඒ අයගේ යාළුවන්ට එන්න කියලා පාටි එකකුත් දෙනවා අලුත් ගෙදර මෙතනදී ඇලිස්ගෙන් හැමෝම අහනවා කොහෙන්ද මෙච්චර සල්ලි ඔයාලා දෙන්නට සල්ලි නැතුව නේද හිටියේ කියලා ඒත් ඒ ප්‍රශ්නට ඇලිස්ගෙන් නම් උත්තරයක් හම්බ වෙන්නේ නැහැ මේ පාටි එක වෙලාවේ මෙතනට එනවා මම මුලින් කිව්වා පුරාවස්තු ගැන හොයන ડોක්ටර් ලීලින් මෙයා චයිනා වල ඉඳලා ආවේ කියලා චෝන්ගෙන් තේ පෝච්චි ඉල්ලුවත් එහෙම තේ පෝච්චි දුන්නොත් අපිට ආපහු සල්ලි හොයන්න වෙන්නේ නැහැ කියලා ඇලිස් කියනවා ඒක අපි කෞතුකාගාරයකට දුන්නා කියලා එතනදී ලීලින් කියනවා ඔයාලා ඉන්නේ ලොකු අනතුරක ඒක දෙන්න කියලා ඒත් මේ දෙන්න ඒකට කැමති වෙන්නේ නැතිව ලීලින්ට බැනලා දොර වහගන්නවා අපි බලමු ලීලින් කිව්ව විදිහට මේ අයට මොනවා හරි නරක දෙයක් සිද්ධ වෙයිද කියලා පාටියකින් පස්සේ මේ දෙන්න ගෙදර ඉදදී මෙයාලා කලින් හිටිය ගෙදර අයිතිකාරය වලට මතක ඇති ඒ තමයි ඈනි ඉතින් ඈනි මේ දෙන්න අලුතින් ගෙයක් ගත්තා කියලා දැනගෙන එනවා මේ ගෙදරට ඇවිල්ලා තමසලා දෙන්න මේ වගේ ගෙයක් ගත්තේ කොහොමද මෙච්චර හොඳ ගෙදරක ඉන්නේ කොහොමද කියලා අහලා ඇලිස් ළඟ තිබුණ තේ පෝච්චියත් අරන් පැනලා යනවා ඉතින් ඇලිසුත් චෝනුත් ඈනිට එපා කියද්දිම ඈනි මේ පෝච්චිය විසි කරලා දාලා වාහනයටත් යට කරන් යනවා පෝච්චියේ නැමිලා තිබුණ ස්ටෑන්ඩ් එකත් කප් එකේ එක පැත්තකුත් වාහනයට වැදිලා ඩැමේජ් වුණත් ආපහු ඒවා ඔටෝම හරියනවා ඉතින් මේ පුදුම හිතන තේ පෝච්චිය මොකද්ද සීලීමක්වත් වෙලා නැති මේ තේ පෝච්චිය අරන් මේ දෙන්න ආපහු ගෙදරට එනවා ඊළඟට මේ දෙන්න තේ පෝච්චිය ගැන විස්තර දැනගන්න අරන් යනවා ડોක්ටර් ලීලින්ව මීට් වෙන්න එතනදී ලීලින් කියනවා තේ පෝච්චිය අවුරුදු 2000කටත් වඩා පරණයි මේක හොඳ අය ළඟට වගේම නරක අය ළඟටත් ගිහිල්ලා තියෙනවා 1945 දී මේ තේ පෝච්චිය නාසි කඳවුරකින් අතුරු දහන් වුණාට පස්සේ අපිට ආපහු මේක හොයාගන්න බැරි වුණා කියනවා ඒ වගේම මේක මට දෙන්න මොකද මේක කොහොමවත් විනාශ කරන්න බෑ ඒ නිසා මම මේක හංගන්නම් කියනවා ඒත් ඇලිස් මේකට කැමති වෙන්නේ නැහැ ලීලින් එහෙම කියන්නේ මේ තේ පෝච්චිය ළඟ තියන් ඉන්න අයට ඉස්සරහට කරදර විඳින්න වෙන නිසා කියලා මේ අයට තේරුම් කරත් මේ දෙන්න පිළිගන්නේ නැහැ ඉතින් ලීලින්ට තේ පෝච්චිය දෙන්නත් අකමැති වුණ මේ දෙන්න ගෙදර ඇවිල්ලා රෑ නිදාගෙන ඉද්දි ජනෙල් කඩලා ගේ ඇතුළට එනවා මුලදී ආව සහෝදරයෝ දෙන්න එහෙම ඇවිල්ලා මේ දෙන්නගේ සල්ලි අරන් යද්දි කියනවා තේ පෝච්චියෙන් ගොඩක් කරදර වෙනවා අපි අනතුරු ඇඟෙව්වේ නැහැ කියලා කියන්න එපා ඉස්සරහට කියනවා මෙහෙම කියලා මේ දෙන්න යන්න හදද්දිම ඇලිස් මේ දෙන්නට තේ පෝච්චියෙන් ගහද්දි මේ දෙන්න චෝන්ටත් ඇලිස්ටත් ගහලා සල්ලිත් තරම් පැනලා යනවා ඒත් මේ අය තේ පෝච්චිය අරන් යන්නේ නැහැ මොකද ඒකෙන් කරදර වෙනවා කියලා මේ දෙන්න දන්නවා පහුවදා උදේ චෝනුත් ඇලිසුත් නැගිටලා මේ අයගේ සල්ලි රෑ අරන් ගිය නිසා ඇලිස් චෝන්ට බනිනවා ඇයි තමුසේ ඒ අයව නතර කරේ නැත්තේ කියලා ඒ මොනවා වුණත් තේ පෝච්චිය මේ අය ළඟ තාම තියෙන නිසාත් අර සහෝදරයෝ දෙන්න සල්ලි අරන් ගිය නිසාත් ආපහු මේ දෙන්න තේ පෝච්චියෙන් සල්ලි හොයන්න පටන් ගන්නවා ඉතින් ක්ලබ් එකකට ගිහිල්ලා චෝන් එතන ඉන්න නරකම කෙනාට කියලා ගුටි කනවා පහුවදත් ලීලින් ඇවිල්ලා ආපහු කියනවා තේ පෝච්චිය ඔයාලගේ මුළු ජීවිතේම විනාශ කරනවා ඔයාලට මුකුත් ඉතිරි වෙන්නේ නැහැ කියලා ඒ කොහොම කිව්වත් මේ අය තේ පෝච්චිය දෙන්න කැමති වෙන්නේ නැහැ ඉතින් මෙහෙම ඉද්දි දවසක් ඇලිස් ඉඳගෙන ඉන්නවා ගෙදර ළඟ එතනදී පාරේ ස්කේට්බෝඩ් ගිය බෝයි කෙනෙක් වැටෙනවා ඒ වැටෙද්දිම ඇලිස්ට ඇහෙනවා තේ පෝච්චියට සල්ලි එනවා ඉතින් මේ වෙලාවේ තමයි මේ දෙන්න දැනගන්නේ වෙන අයට රිදුනත් තේ පෝච්චියට සල්ලි ලැබෙනවා කියලා මේ දෙන්න මේක දැනගෙන ඊළඟට සල්ලි හොයන්න මේක යූස් කරනවා මොකද ඒකෙන් මේ දෙන්නට කරදරයක් නැති නිසා දෙන්නම සතුටින් තමයි මේ දේ කරන්නේ ඉතින් දෙන්න රෙක්ස්ලින් කරන තැනකට ටැටූ ගහන තැනකට හොස්පිටල් එකකට යනවා මේ හැම තැනකම තේ පෝච්චිය ළඟ ඉන්න කාට හරි වේදනාවක් දැනෙනවා නම් තේ පෝච්චියට සල්ලි එනවා මේ විදිහට ගත්ත සල්ලි වලින් ආපහු මේ දෙන්නගේ ලොකු එක පිරෙන්න පටන් ගන්නවා දවසක් ඇලිස් වාහනේ ඩ්‍රයිව් කරන් යද්දි පාර මාරු වෙන මිනිස්සෙක්ව ඇක්සිඩන්ට් කරන්න හදනවා ඒ ජෝන් ඒක නතර කරනවා මොකද ඇලිස්ට ඕන කොහොම හරි සල්ලි වැඩිපුර හොයන්න ඒ ජෝන්ට දැන් මේක ඇති වෙලා අපි කොච්චර සල්ලි හම්බ කරත් අර සහෝදරයෝ ඒව අරන් යනවා කියනවා ඉතින් අර මිනිස්සයව ඇක්සිඩන්ට් කරන්න දුන්නේ නැති නිසා ඇලිස් චෝන්ට හොඳටම බනිනවා මේකෙන් චෝන්ගේ හිත රිදෙනවා ඒ වෙලාවේ ආපහු මේ තේ පෝච්චියට සල්ලි එන්න පටන් ගන්නවා මෙතනදී මේ දෙන්න දැනගන්නවා හිත රිදුණු මත් තේ පෝච්චිය සල්ලි දෙනවා කියලා ඉතින් මේ දෙන්න මෙච්චර කල් නොදන්න දේවල් කියලා දෙන්නගේ හිත රිද්ද ගන්න පටන් ගන්නවා චෝන් කියනවා අවුරුදු 4කට කලින් එයා වෙන ගර්ල් කෙනෙක්ව කිස් කරා තාමත් ඒක මතක් වෙනවා කියනවා මේක අහලා ඇලි
ජේෂ්ඨ දුක හිතෙද්දිම තේපෝච්චයට සල්ලි එනවා මෙච්චර කල් නොදන්න දේවල් මේ දෙන්න දැනගත්තට පස්සේ ලීලින් කිව්ව විදිහට මෙයාලගේ පවුල විනාශ වෙලා යයිද කියලා අපි බලමු දැන් දෙන්න සල්ලි හොයන්න ඕන නිසා ඒ අයගේ අතීතේ මතක් කරලා හිත රිද්ද ගන්නවා ජෝන් කියනවා එයා එක්ක ඉස්සෙල්ලාම හිටිය ගර්ල්ගේ වීඩියෝ තාමත් ජෝන් ළඟ තියෙනවා කියලා ඇලිස් කියනවා කලින් හිටිය ගෙදර අයිතිකාරයා ඇර්නී එක ඇලිස් එකට හිටියා කියලා මේක අහලා නම් ජෝන්ට හොඳටම අවුල් ගිහිල්ලා පෝච්චියෙන් සල්ලි ගොඩක් එන්න පටන් ගන්නවා ඉතින් ජෝන් ඒ සල්ලි වලින්ම ඇලිස්ට ගහලා ඇලිස්වත් එක්ක ඇර්නීව මීට් වෙන්න යනවා ඩොක්ටර් ලීලින් බලන් ඉන්නවා ඉතින් ලීලින්ට දැනටමත් තේරිලා තියෙන්නේ තේ පෝච්චිය නිසා මෙයාලගේ පවුල විනාශ වෙලා කියලා ඇර්නීව මීට් වෙන්න ගිහිල්ලා ඇර්නීගේ වයිෆ් බ්‍රැන්ඩිට ජෝන් කියනවා ඇර්නී මගේ වයිෆ් එක්කත් එකට ඉඳලා කියලා මේක අහන ඇර්නී ජෝන්ට ගහලා ජෝන් බිම වැටිලා ඉද්දි තේ පෝච්චිය සල්ලි තියෙනවා දකින්නවා මේක ගැන ඇර්නීට දැන් ප්‍රශ්න ගොඩක් මතුවෙනවා ඇර්නීගේ ගෙදර ඉඳලා ආපහු මේ දෙන්නගේ ගෙදරට ඇවිල්ලා මේ අය අනිත් අයගේ හිත රිද්දලා සල්ලි හොයන්න පටන් ගන්නවා මුලින්ම ඇලිස්ගේ යාළුවගේ ගෙදරට ගිහිල්ලා යාළුවගේ හස්බන්ඩ් ගෙදර නැති වෙලාවේ මුළු මාසයක්ම එයාලගේ බල්ලා වාහනයට දාලා වහලා හිටියා කියලා ඇලිස්ගේ යාළුවගේ හිත රිද්දනවා ඊළඟට ජෝන් කලින් වැඩ කරපු තැන බොස්ගේ වයිෆ්ට බොස් වෙන පිරිමි කෙනෙක් එක්ක ඉන්න ෆොටෝ එකක් එඩිට් කරලා පෙන්නලා බොස්ගේ වයිෆ්ගේ හිත රිදුනම තේ පෝච්චියට සල්ලි ගොඩක් පිරෙනවා ඊළඟට මේ දෙන්නගේ ප්ලෑන් එක තමයි ඇලිස්ගේ අක්කට ඉන්න ළමයින්ගෙන් එක ළමයේ ඇලිස්ගේ අක්කා මැරි කරලා ඉන්නේ ජෝගේ නෙමෙයි කියලා එයාගේ හිත රිද්දලා සල්ලි හොයන එක. එහෙම කියන්න හිතලා මේ අය ගෙදර ගියත් ඇලිස්ට ඒ දේ කරන්න හිතෙන්නේ නැහැ කියලා ආපහු එනවා. ඉතින් ඇලිස් ජෝන්ට ගෙදර ඇවිල්ලා කියනවා ඩ්‍රග්ස් යූස් කරන අය ළමයි කිඩ්නැප් කරන අය ඉන්නවා ඒ අයව මරලා එකපාර ලොකු ගාණක් හොයමු කියලා ජෝන්වත් එක්ක ඇලිස් කැලේකට ගිහිල්ලා වලක් කාරනවා ඒ මරණ කෙනාව වලේ දාන්න. ඒත් දැනටමත් ජෝන්ට මේක ඇති වෙලා නිසා ජෝන්ට කවුරුත් මරන්න බැහැ කියලා ඇලිස්ටත් බැනලා ජෝන් යනවා ලීලින්ගෙන් උදව් ඉල්ලන්න. ඉතින් ලීලින් කියනවා තේපෝච්චියේ බලය නැති කරන්න නම් ඒක හොරෙන් අරන් වැඩක් නැහැ ඒක අයිතිව ඉන්න කෙනාම ඒක බාර දෙන්න ඕන. ඒත් මම දන්නවා ඇලිස්ට කොච්චර සල්ලි තිබුණත් මදි නිසා ඇලිස් මේකට කැමති වෙන්නේ නැහැ කියලා කියනවා. රෑ ගෙදර ඇවිල්ලා ඇලිස් කණ්ණාඩියෙන් බලද්දි ඇලිස් වයසට ගිය විකෘති මූණක් දැකලා බය වෙලා කාමරයට යද්දි දකිනවා ලයිබ්‍රියකෙන් ජෝන්ට හොරෙන් ඉරලගත්ත පේජ් එක ඇඳ උඩ වගේම ජෝන් ජනේලෙ උඩ තේපෝච්චියක් තියන් ඉන්නවා. මේක දැකලා ඇලිස්ගේ බය තව වැඩි වෙනවා. එතනදී ඇලිස් කැමති වෙනවා තේපෝච්චිය ලීලින්ට දෙන්න. මොකද ඇලිස්ටත් දැන් තේරෙනවා තේපෝච්චිය නිසා හැමදේම විනාශ වෙනවා කියලා. ඉතින් ඇලිස් කැමති වුණත් තේපෝච්චිය දෙන්න ජෝන් උඩ ඉඳලා පහළට පනිනවා. ඒත් ජෝන්ට මුකුත් වෙන්නේ නැහැ. එදාම රෑ ඇර්නී තේපෝච්චිය හොරකම් කරනවා. ඒත් ඒක හොරකම් කරලා මේ දෙන්නගෙන් ඈත් වුණාට වැඩක් නැහැ කියලා ලීලින් කිව්ව නිසා පහුවදා උදේම මේ දෙන්න ඇර්නීගේ ගෙදරට යනවා. එතනදී මේ දෙන්න දකිනවා ඇර්නී ලේ පෙරාගෙන ඉන්නවා. ඉතින් මේ දෙන්න හොඳටම බය වෙලා ඉද්දි ඇර්නී මේ අයට ෂූට් කරන්න ගන් එක ගන්නවා වගේම මෙතනදී ජෝනුත් ඇර්නුත් ෆයිට් කරනවා. ආපහු ගන් එකත් අරන් මෙතනට ඇර්නීගේ වයිෆ් බ්‍රැන්ඩි ඇවිල්ලා මේ දෙන්නව මරලා ගොඩක් සල්ලි හොයමු කියනවා. තේ පෝච්චිය දැන් ඇර්නී ළඟ තියෙනවා කියලා දැනගෙන අර සහෝදරයෝ දෙන්න එනවා මෙතනට. ඇවිල්ලා තේ පෝච්චිය ඉල්ලුවත් ඇර්නී ඒක දෙන්න බැහැ කියද්දි ඇර්නීට ෂූට් කරලා ඇර්නී මැරෙනවා වගේම බ්‍රැන්ඩි මේ සහෝදරයෝ දෙන්නව මරලා බ්‍රැන්ඩිත් මැරෙනවා. මේ වෙලාවේ තේ පෝච්චිය උතුරන්නම සල්ලි එනවා. ජෝනුත් ඇලිසුත් හැංගිලා බලන් ඉන්නවා. ලීලින් කිව්ව විදිහටම ලොකු විනාශයක් වුණ නිසා මේ දෙන්න එතන සල්ලිත් අරන්ම එළියට එද්දි ලීලින් ඇර්නීගේ ගෙදර ළඟ ඉන්නවා දැකලා මේ දෙන්න තේ පෝච්චිය ලීලින්ට දෙනවා. ඒත් ඇලිස්ට ගොඩක් දුකයි තේ පෝච්චිය නැති එක ගැන. ලීලින් තේ පෝච්චිය අරන් ගිහිල්ලා මුහුදට දානවා වගේම ජෝනුත් ඇලිසුත් පරණ විදිහට පරණ ජීවිතය අලුත් කරන් ජීවත් වෙනවා. ඉතින් අද මූවි එක මේ විදිහට අවසන් වෙද්දී අපි අලුත් මූවි එකකින් ආයෙත් හම්බෙමු.